ආයි බුවන් හැමෝටම අදත් මම ගෙනවා කුකුල් පාලනය කරන ගොඩාක් අඩ වැදගත් වීඩියෝ එකක්. ඒ තමා මේ වහින කාලෙට කුකුල්ලුන්ට හැදෙන ලෙඩ හා ඒවා හැදෙන්නේ ඇයි, ඒ වගේම ඒවා වළක්වා ගන්න පුළුවන් කොහොමද, දෙන්න ඕනි බෙහෙත් මොනවද කියලා. ඉතින් ඒ ගැන තමා අද මම කතා කරන්න යන්නේ. මොකද ගොඩාක් අඩ තියෙන ප්‍රශ්නයක් තමා මේ වහින දවස්වලට කුකුල්ලුන්ට ඉක්මනට ලෙඩ හැදලා මැරලා යන එක. ඉතින් ගොඩාක් අය දන්නේ ඇයි මෙහෙම සත්තුන්ට ලෙඩ හැදෙන්නේ, ඒ වගේම මොනවද හැදෙන ලෙඩ කියලා. ඒ නිසා අවසානට නොයෙකුත් බෙහෙත් වර්ග දීලා දීලාම සත්තු මැරලා යනවා. ඉතින් අද මම ඒ ගැටළු වලට විසඳුම් දෙන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් අද මම කියන්නම් මේ වහින කාලෙට කුකුලුන්ට බහුලවම හැදෙන ලෙඩ රෝග කීපයක් ගැන හා ඒවට විසඳුම් ගැන. ඉතින් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කුකුල් සෙම. ඉතින් මේ වහින කාලෙට හැදෙන ප්‍රධාන ලෙඩක් තමයි මේ කුකුල් සෙම කියන්නේ. මේක ඉන්ෆෙක්ෂන් කොරයිසා කියන නමින් හඳුන්වන මාරාන්තික බැක්ටීරියා රෝගයක්. මේ රෝගේ හැදුනහම ඇස් නාස්පුඩු වලින් දියර ගලනවා, කිඹුහුන් යනවා, කට ඇරගෙන හුස්ම ගන්නවා, පිහාටු පුම්බාගෙන ගුලි වෙලා කම්මැලි විදියට ඉන්නවා, කෑම ගන්න එකත් අඩු කරනවා. ඉතින් මේ රෝගය ගොඩාක් දරුණු වුණාම ඇස් වැහිලා යනවා, ඇස්වල සැරව පිරෙනවා. ඉතින් මෙච්චර වැඩි වෙනකම් ඉන්නේ නැතුව මුල් අවධියේදීම අඳුරගෙන බෙහෙත් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඉතින් මේ කුකුල් සෙම හැදුනහම අපිට පුළුවන් ඇමොක්සලින් අඩංගු බෙහෙත් හෙත් එකක් පාවිච්චි කරලා මේ සත්තුන ප්‍රතිකාර කරන්න. ඉතින් මේ ඇමොක්සලින් අඩංගු බෙහෙත් වර්ග විවිධ නම් වලින් වෙළඳ පොලේ තියෙනවා. උදාහරණයක් විදිහට මේ රෙමොක්ස් කියන්නේ මේ එක බෙහෙතා. ඒ වගේම තවත් නම් වලින් බෙහෙත් වර්ග තියෙනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් ඇමොක්සලින් කරලක් ෆාර්මසි වලින් අරගෙන සත්තුන ප්‍රතිකාර කරන්න. සාමාන්‍යයෙන් මේ 500 මිලිග්‍රෑම් කරලා වතුර ලීටරයකට දාලා දවස ගානේ දවස් 3ක් 4ක් දෙන්න. ඉතින් ඒ වගේම අපිට පුළුවන් ඩොක්සිසයික්ලින් අඩංගු මේ පොලොඩොක්සීන් කියන බෙහෙත් එකක් සත්තුන්ට දෙන්න. මේ බෙහෙත් එකත් ගොඩාක් හොඳයි. එහෙම නැත්නම් මේවායේ කරල් හා පෙති තියෙනවා වෙළඳ පොලේ විවිධ නම් වලින්. ඉතින් මේ ඒ වගේ වෙළඳ පොලේ ගන්න තියෙන ඩොක්සිසයික්ලින් අඩංගු බෙහෙත් වර්ග කීපයක්. ඉතින් මේ වගේනොත් මේ මිලිග්‍රෑම් 100 කරල් දෙකක් හරි පෙති දෙකක් හරි කුඩු කරලා වතුරට දාලා දවස් 3ක් 4ක් දෙන්න. සාමාන්‍ය මේ කරල් පෙති වගේවා ගොඩාක් හොඳ වෙන්නේ සත්තු කිහිප දෙනෙකුට බෙහෙත් කරනවා නම්. මොකද මෙහෙම අසනීප සත්තුන්ට අපිට පුළුවන් ඇමොක්සලින් හරි ඩොක්සිසයික්ලින් හරි කරල් හරි පෙති හරි දේ සවස දවසට දෙපාර ගානේ දවස් 3ක් 4ක් ගිල්වන්න. එතකොට අපිට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. සත්තු ගොඩාක් ඉන්නවා නම් මේ රෙමොක්ස් පොලොඩොක්සින් වගේ බෙහෙත් විලන පොල්ලෙන් අරගෙන ඒවා වතුර සමග මික්ස් කරලා දෙන්න. අනිවාර්යයෙන්ම බෙහෙත් වතුර දවසින් දවස අලුත් කරන්න ඕනේ. ඒ වගේම උණු වතුර නිවලා අරගෙන බෙහෙත් දාලා දෙන්න. සාමාන්‍යයෙන් වතුර ලීටරයකට ග්ලූකෝස් තේ හැන්දක් සමග අදාළ බෙහෙතුත් දාලා දෙන්න. ඉතින් මම කුකුල් සෙම ගැන දෙන්න ඕනි හරිම බෙහෙත් ගැන ඊළඟට වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් ඔයාලට ඒකෙන් දැනගන්න පුළුවන් කුකුල් සෙම කියන්නේ මොකද්ද, කුකුල් සෙමට දෙන්න ඕනි හරිම බෙහෙත් මොනවද, ඒ වගේම කුකුල් සෙම වළක්වා ගන්න අපිට පුළුවන් මොන වගේ ක්‍රම කරොත්ද කියලා. ඉතින් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් වැස්ස කාලේ හැදෙන ප්‍රධාන ලෙඩක් නෙමේ කුකුල් සෙම. ඉතින් මේක වළක්වා ගන්න අපිට පුළුවන් අසනීප සත්තු වින් කරලා බෙහෙත් කරන්න. අතුරනුව තෙත් දෙන්න දෙන්න නැතුව අලුත් කරන්න ඕනේ. ඒ වගේම වහින කාලවලට විශේෂයෙන් රාත්‍රියේදී සත්තුන්ට උෂ්ණත්වය ලැබෙන විදිහට ලයිට් එකක් පාත් කරලා දාන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර CFL බල්බ් නෙවෙයි, අර කහපාට බල්බ් එක තමයි මේ සඳහා ඕන වෙන්නේ. ඉතින් සාමාන්‍ය වෝට් 40 වගේ බල්බ් ප්‍රමාණවත්. ඉතින් සාමාන්‍ය ඔයාලගේ ඉන්න සත්තු ප්‍රමාණය අනුව මේකේ වෝල්ටේජ් ප්‍රමාණය වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම වහින වෙලාවට කූඩුවේ දැල් ආවරණ හැම ඉටිකොලයකින් ආරී ආවරණය කරන්න. ඒ වගේම සත්තු වහින වෙලාවට එළියට දාන්නත් එපා. මොකද මේ වැස්සේ තෙමිච්චාමත් මේ සත්තුන්ට මේ කුකුල් සෙම වගේ රෝග හැදීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා සත්තු වැස්සේ තෙමෙන්න අරින්න එපා. ඒ වගේම කියන්න ඕනේ සත්තුන්ට කුලිටි ආහාර කුලිටි ජලය හැම මේ දවස්වලට දෙන්න. විශේෂයෙන් හොඳයි උණුකර නිවාගත් ජලය දෙන්න පුළුවන් නම්. මොකද මේ වහින කාලට කුකුල් සෙම හැදීමේ අවදානම වැඩි. ඉතින් අපිට මේ උණුකරලා නිවාගත්ත වතුර දීපුවාම මේ අවදානම අඩු කරගන්න අපිට පුළුවන්. ඉතින් ඊළඟ ලෙඩේ තමයි කොක්සිඩියෝසිස්. ඉතින් වහින කාලට හැදෙන අනිත් ප්‍රධාන ලෙඩක් තමයි මේ කොක්සි කියන්නේ. ඉතින් මේක ප්‍රොටෝසෝවා ජීවීන් ආහාර මාර්ගයේ ආසාදනය කරලා ඇති වෙන දරුණු මාරාන්තික රෝගයක්. මේ රෝගය හැදුනහම විවිධ රෝග ලක්ෂණ පෙන්නනවා. ඒව තමයි තටු පොරවාගෙන තමයි මේ සත්තු ඉන්නේ. බිත්තර නිෂ්පාදනය අඩු වෙනවා, කෑම ගැනීම අඩු වෙනවා, සත්තුන්ගේ බර වේගයෙන් අඩු වෙනවා. ඒ වගේම ලේ පාට හොරු මල පහ පිට කිරීමක් සිදු කරනවා. ඉතින් මේ වගේ රෝග ලක්ෂණ වලින් තමයි අපිට මේ කොක්සිඩියෝසිස් රෝගය හඳුනා ගන්න පුළුවන් වෙන්නේ.
විශේෂයෙන් මේ රතු පාටට එහෙම නැත්නම් ලේ පාටට මල පහ පිට කිරීමකින් තමයි අපිට මේ කොක්සිඩියෝසිස් රෝගය පැහැදිලිවම අඳුරා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වගේ රෝග ලක්ෂණ පෙන්නලා ඉක්මනින්ම සත්තු මැරලා යනවා. ඒ වගේම සත්තු රෑනටවත් මේ රෝගය වේගෙන් පැතිරෙනවා. ඉතින් ඒ නිසා අපි මේ රෝගය මුල් අවධියේදීම අඳුරාගෙන සත්තුන්ට බෙහෙත් කරන්න ඕනේ අනිවාර්යෙන්. නැත්තම් අපිට අපේ සත්තු චාල ප්‍රමාණයක් නැති වෙන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා අපි ඒ ගැන අවධානයෙන් ඉන්න ඕනේ. මේ කොක්සිඩියෝසිස් රෝගය සඳහා ප්‍රතිකාර ලෙස අපිට පුළුවන් සල්ෆා ඩංගු බෙහෙත් පාවිච්චි කරන්න. ඒ සඳහා විල්ල පොලේ තියෙනවා කොක්සිරිට්, කොක්සිඩ් වගේ නම් වලින් බෙහෙත්. ඒ බෙහෙත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. කොක්සිඩියෝසිස් රෝගයේ දරුණුම අවස්ථාවලදී නම් අපිට මේකට වඩාත් සැර බෙහෙතක් පාවිච්චි කරන්න ඕනි. ඒ සඳහා අපිට පුළුවන් ඇම්ප්‍රෝලියම්, ටොල්ට්‍රාසුරීල් වගේ සංයෝගඩංගු බෙහෙතක් පාවිච්චි කරන්න. වෙල්නපොලේ වීද නම් වලින් තියෙනවා මේ සංයෝගඩංගු බෙහෙත්. ඉතින් මම දැන් පෙන්වන්නේ බෙහෙත් වර්ග. ඉතින් මේ ඕනිම බෙහෙත් එකක් ඔයාලට පාවිච්චි කරලා මේ රෝගය වළක්වා ගන්න පුළුවන්. ඉතින් මේ රෝගය හැදෙන්නේ ප්‍රධාන හේතුව තමා අතුරුණුව අපිරිසුදුසහ තෙත් උනහම. මොකද වැහි කාලවලදී අතුරුණුව ඉක්මනටම අපිරිසිදු වෙනවා, ඒ වගේම ඉක්මනටම තෙත් වෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයන්වලදී ඉක්මනට මේ රෝගය හැදෙන්න පුළුවන්. ඒ වගේම අපිරිසිදු ආහාර හා ජලය නිසා මේ රෝගය හැදෙන්න බලනවා. ඉතින් ඒ නිසා අපි අතුරුණුව තෙත් වෙන්න කලින් අලුත් කරලා වියලි අතුරුණුවක් පවත්වා ගන්න ඕනි. ඉතින් ඔයාලට කොක්සිඩියෝසිස් ගැන වැඩිදුර දැනගන්න ඕනි නම් මම වීඩියෝ එකක් කරා. ඒ වීඩියෝ එක බලන්න මම ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඊළඟ ලෙඩේ තමයි ෆෝල් ෆොක්ස්. ඉතින් දැන් ඔයාලා බලන මේ තියෙන්නේ ෆෝල් ෆොක්ස් කොහොමද වැස්ස නිසා හැදෙන්නේ කියලා. ඉතින් ඇත්තට මේ කුකුල් වසූරිය කියන්නේ වෛරස් රෝගයක්. ඉතින් මේ කුකුල් වසූරිය සඳහා හේතු වෙන වෛරසය අරගෙන යන වාහකයා මදුරුවෙක්. ඉතින් මේ වහින දවස් වලට තමා මේ මදුරුවන්ගේ ගහණය වැඩි වෙන්නේ. ඉතින් ඒක ඔයාලා දන්නවනේ මේ වහින කාලෙට මදුරු ග්‍රහණය වැඩි වෙනවා කියලා. ඉතින් මේ මදුරු ග්‍රහණය වැඩි වෙනවත් එක්ක මේ ෆෝල් ෆොක්ස් රෝගයත් කුකුල්ලුන්ට වැඩියෙන්ම හැදෙන්න අවදානම වැඩි. ඒ වගේම වේගයෙන් මේ රෝගය පැතිරෙනවා මේ වහින දවස් වලට. ඉතින් මේ රෝගය හැදුනහම රෝග ලක්ෂණ කිහිපයක් පෙන්නනවා. ඉතින් මේ රෝග ලක්ෂණ වලින් තමා අපි මේ රෝගය අඳුරගන්නේ. ඉතින් මේ ෆෝල් ෆොක්ස් රෝගය ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි මේ වෙට් ෆෝල් ෆොක්ස් සහ ඩ්‍රයි ෆෝල් ෆොක්ස් කියන්නේ. මේකෙදි මේ වෙට් ෆෝල් ෆොක්ස් කියන ආකාරය ගොඩාක් දරුණුයි. මොකද මේ වෙට් ෆෝල් ෆොක්ස් ආකාරය හැදිච්චාම සත්තුන්ගේ අභ්‍යන්තර අවයව වලටත් මේ රෝගය පැතිරෙනවා. ඒ කියන්නේ මේ අභ්‍යන්තර අවයව වල තුවාල හටගෙන ඒ සත්තුන්ගේ අභ්‍යන්තර අවයව වල ක්‍රියාකාරීත්වයට හානි කරනවා. ඉතින් මේ වෙට් ෆෝල් ෆොක්ස් ආකාරය ගොඩාක් දරුණුයි. සත්තු ඉක්මනින් මැරලා යන මේ වෙට් ෆෝල් ෆොක්ස් ආකාරය හේතු වෙනවා. ඒ වගේ මේ ඩ්‍රයි ෆෝල් ෆොක්ස් ආකාරය කියන්නේ මේකෙදී රෝග ලක්ෂණ අපිට බාහිරින් හඳුනා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඇස් වටේට, හොට වටේට, කකුල් වල වගේ තමයි මේ රෝග ලක්ෂණ පෙන්වන්නේ. ඒ වගේම කරමලෙත් මේ රෝග ලක්ෂණ පෙන්වනවා. රෝග ලක්ෂණ තමයි තුවාල වගේ ස්වරූපයක්, එහෙම නැත්නම් කළු පාට ඉන්නන් වගේ ස්වරූපයක් තමයි මේ ඇස් වටේට, හොට වටේට, කරමල් වල, කකුල් වල දක්න ලැබෙන්නේ. ඉතින් අපිට ඒ වගේ අවස්ථා වලදී හොයාගන්න පුළුවන් මේක ෆෝල් ෆොක්ස් කියලා. ඉතින් මේ ෆෝල් ෆොක්ස් වල වෙට් ෆෝල් ෆොක්ස් ආකාරය ගොඩක් දරුණු ආකාරයක්. ඉතින් මේ වෙට් ෆෝල් ෆොක්ස් ආකාරය හැදුනහම සත්තු වේගයෙන් මැරලා යනවා. ඒ වගේම මේ රෝගය වේගයෙන් අනිත් සත්තු අතරත් පැතිරෙනවා. ඉතින් ඒ නිසා මේක ගොඩාක් දරුණු වෛරස් රෝගයක්. ප්‍රතිකාර නොකළහොත් මුළු රෑන්ටම පැතිරලා සත්තු මැරලා යනවා. ඉතින් මේක වෛරස් රෝගයක් නිසා අපි සත්තුන්ට නියමිත කාලවලදී වැක්සින් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් ෆෝල් ෆොක්ස් සඳහා එන්නත් දෙකක් ගහන්න ඕනි. පළවෙනියෙන්නද සතුන්ට වයස සති 6 දීත්, දෙවෙනියෙන්නද සතුන්ට සති 16 දීත් ගහන්න ඕනේ. ඉතින් මේ විදිහට නියමිත කාලවලදී වැක්සින් කරොත් සත්තුන්ට මේ ෆෝල් ෆොක්ස් රෝගය හැදෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා නියමිත කාලවලදී සත්තුන්ව වැක්සින් කරගන්න අනිවාර්යෙන්. ඉතින් ඒ වගේම ඔයාලගේ සත්තුන්ට මේ රෝගය හැදුනොත් අපිට කරන්න පුළුවන් වෙන්නේ ඒ සත්තුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධති ශක්තිමත් කරන්න ඖෂධ සහ ද්විතීක ආසාදන වළක්වන්න බෙහෙත් වර්ග දෙන එක විතරයි. මොකද මේක වෛරස් රෝගයක් නිසා අපි කලින් නියමිත කාලවලදී වැක්සින් කරලා මේ රෝගය වළක්වා ගන්න ඕනේ. ඉතින් ඒ වගේම මේ ෆෝල් ෆොක්ස් වල මේ තුවාල හැම ඇති වෙච්චාම ඒවට ප්‍රතිකාර හැම කරන්න ඕනේ. ඉතින් ඔයාලට මේ ෆෝල් ෆොක්ස් රෝගය ගැන වැඩිදුර දැනගන්න ඕන නම් මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එක බලන්න මම ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඉතින් ඊළඟ රෝගය තමයි ඇස්පජිලෝසිස්. ඉතින් මේ රෝගය හැදෙන්නේ ඇස්පජිලස් කියන දිලීර වර්ග නිසා. ඉතින් මේ රෝගය වහින දවස් වලට බහුලව හැදෙන රෝග වලින් එකක්. මේ රෝගය ප්‍රධාන වශයෙන් බලපාන්නේ මාස 3ට වඩා අඩු සත්තුන්ට. ලොකු සත්තුන්ටත් හැදෙනවා, නමුත් බලපෑම වැඩි පොඩි සත්තුන්ට. මේ රෝගයේදී කුකුල් සෙම රෝගය වගේම රෝග ලක්ෂණ තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ සත්තු අමාරුවෙන් කට ඇරගෙන හුස්ම ගන්නවා. ඒ වගේම සත්තු කෑම ගන්නෙ නැහැ. සත්තුන්ගේ බර වේගයෙන් අඩු වෙනවා.
සාමාන්‍ය මේ රෝග ලක්ෂණ පෙන්නලා දවසක් දෙකක් ඇතුළට සත්තු මැරිලා යනවා. ලොකු සත්තුන්ට හැදුනොත් මෙහෙම රෝග ලක්ෂණ පෙන්නනවා වගේම ඇවිදින්න බැරි තත්ත්වයකුත් පවා ඇති වෙනවා. ඒ වගේම කරමලුත් නිල් දම් ස්වරූපයක් පෙන්නනවා. ඉතින් මේ රෝගය බාහිරින් බලපුවාම කුකුල් සෙම රෝගය වගේම පෙනිලා සෙමට අදාළ බෙහෙත් දුන්නට අඩු වෙන්නේ නැහැ. මොකද මේක දිලීර රෝගයක් නිසා දිලීරනාශක සමා මේකට දෙන්න ඕනේ. මොකද ඇන්ටිබයොටික් වර්ග දුන්නා කියලා මේ අපිට ඇස්පජිලෝසිස් කියන රෝගය අඩු කරගන්න බෑ. සාමාන්‍යයෙන් මේ රෝගය අඳුරගන්න අපිට අභ්‍යන්තර අවයව පරීක්ෂා කරන්න වෙනවා. ඉතින් මේ වගේ රෝගයක් ඇති වුණාම අපිට පුළුවන් ඉට්‍රාකොනසෝල්, වොරිකොනසෝල් වගේ සංයෝග අඩංගු බෙහෙතක් පාවිච්චි කරන්න. ඉතින් සාමාන්‍යයෙන් පුස් එහෙම නැත්නම් දිලීර වර්ධනය වැඩි වෙන්නේ මේ වහින කාලයේදී. ඉතින් මේ වහින කාලවලදී අපි දෙන කෑම පුස් කන්න පුළුවන්. ඉතින් මේ අපිරිසිදු පුස් හැදුණු කෑම හරහා තමයි ප්‍රධාන වශයෙන් මේ රෝගය හැදෙන්නේ. ඒ නිසා අපි කෑම දෙන්නේ වියලි පිරිසිදු කෑම අනිවාර්යෙන් දෙන්න ඕනේ. ඒ වගේම කූඩුවේ ආස්තරණය තෙත් වුණාම එම තෙත් ආස්තරණය හරහාත් මේ රෝගය හැදෙන්න බලනවා. ඉතින් ඒ නිසා අපි අනිවාර්යෙන් පිරිසිදු වියලි ආස්තරණයක් පවත්වා ගන්න ඕනේ. ඉතින් මේ විදිහට අපි පාලනය වුණොත් අපිට මේ රෝගෙන් වළක්වා ගන්න පුළුවන්. මොකද රෝගේ හැදුනට පස්සේ ඒකෙන් ආරක්ෂා වෙනවට වඩා රෝගේ හැදෙන්න කලින් ආරක්ෂා වෙනක වටිනවා. ඉතින් ඒ නිසා මේක න අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. ඉතින් ඊළඟ රෝගය තමයි මේ සල්මොනෙල්ලා හා ඊකෝලී ආශ්‍රිතව සිදුවන ආසාදන. ඉතින් මේ සල්මොනෙල්ලා හා ඊකෝලී යන සුද්ධ ජීවීන්ගේ ආසාදනත් මේ වහින කාලයේදී බහුලව දක්න ලැබෙන රෝග වෙනවා. ඉතින් පුල්ලෝරම් කියන්නේ මේ සල්මොනෙල්ලා බැක්ටීරියාව ආශ්‍රිතව හැදෙන දරුණු රෝගයක්. ඉතින් මේ සල්මොනෙල්ලා ඊකෝලී වගේ බැක්ටීරියා ආසාදන බහුලව හැදෙන්නේ පොඩි සත්තුන්ට. ඒ කියන්නේ මාස 5ට 6ට වඩා අඩු සත්තුන්ට. මොකද මේ සත්තු ගොඩාක් දුර්වල නිසා ඉක්මනින් මේ රෝගවලට ගොදුරු වෙනවා. ඒ වගේම මේ ආසාදන හැදුනහම සත්තු ඉක්මනටම මැරිලා යනවා. ඒ නිසා ඉක්මනටම සත්තුන්ට බෙහෙත් කරන්න ඕනේ. දැන් අපි බලමු මේ සල්මොනෙල්ලා ඊකෝලී වගේ ආසාදන වුණාම මොන වගේ රෝග ලක්ෂණද පෙන්වන්නේ කියලා. ඉස්සල්ලාම අපි බලමු මේ සල්මොනෙල්ලා පවුලට අයත් රෝගයක් වන පුල්ලෝරම් රෝගය ගැන. මේ රෝගය සාමාන්‍යයෙන් වැඩිපුර හැදෙන්නේ මාසයට වඩා අඩු සත්තුන්ට. මේ රෝගය හැදුනහම මරණ අනුපාතය ඉතාමත් ඉහළයි. ඒ වගේම වේගයෙන් පැතිරෙනවා. මේ රෝගයේ ප්‍රධාන ලක්ෂණය තමයි සුදු පාට හොරුව මලපහ පිටු කරනවා. ඒ කියන්නේ මලපහ සුදු පාට හොරුව දියාරු ගතිය තමයි පිට කරන්නේ. ඒ වගේම සත්තු පිහාට පුම්බගෙන කම්මැලි ස්වරූපයක් තමයි ඉන්නේ. ඉතින් ඒ වගේම සත්තුන්ගේ බරත් වේගයෙන් අඩු වෙනවා. සත්තු දුර්වල වෙනවා. ඉතින් ඒ වගේම සත්තු අමාරුවෙන් හුස්ම ගන්න ස්වභාවයකුත් පෙන්නුම් කරනවා. ඉතින් මෙහෙම තමයි පුල්ලෝරම් රෝගය හැදුනහම පෙන්වන රෝග ලක්ෂණ. ඉතින් මේ රෝගය ගොඩාක් දරුණු රෝගයක්. ඒ වගේ මරණ අනුපාතයේ 100%ක් වගේ ඉහළ ගයක් වෙනවා. මේ රෝග ලක්ෂණ පෙන්නලා ඉතාමත් කෙටි කාලයකදී සත්තු මැරිලා යනවා. ඉතින් අපි බලමු මේ සල්මොනෙලා බැක්ටීරියාව ආශ්‍රිතව හැදෙන අනෙකුත් රෝග හැදුනහම මොන වගේ පොදු රෝග ලක්ෂණ පෙන්වනවද කියලා. ඉතින් මේ සල්මොනෙලා පවුලට අයත් බැක්ටීරියා ආසාදනය වුණාම කුකුළුන්ගේ ආහාර ගැනීම අඩු වෙනවා, වර්ධනයේ අඩුවීමක් සිදු වෙනවා. ඒ වගේම තටු පුම්බගෙන කම්මැලි ස්වරූපයක් පෙන්නනවා. ඒ වගේම සත්තු දියාරු ගතියට මලපහ කරනවා. විශේෂයෙන් කහ කොළපාට හොරුවට මලපහ කිරීමක් මෙහිදී සිදු කරනවා. ඉතින් මේ සල්මොනෙල්ලා ආසාදන නිසා ලොකු සත්තුන්ට බලපෑම් කරනවා. නමුත් මේ රෝගය ගොඩාක් බරපතල විදිහට ප්‍රතිඵල දෙන්නේ තරුණ සහ පොඩි සත්තුන්ට. ඉතින් ඒ වගේම තමයි මේ ඊකෝලී බැක්ටීරියා ආසාදන. සාමාන්‍යයෙන් වහින කාලේ ගොඩාක් බහුලව හැදෙන රෝගයක් තමයි මේ ඊකෝලී ආසාදන. ප්‍රධාන වශයෙන් මේ රෝගය හැදුනහම අර කුකුල් සෙම රෝග ලක්ෂණ වගේම තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ කිඹුහුන් යාම, නහයෙන් දියර ගැලීම, තටු පුම්බාගෙන ගුලි වීඳීම, ආහාර ගැනීම අඩුවීම, ඒ වගේ රෝග ලක්ෂණ තමයි පෙන්වන්නේ. ඒ වගේම තමයි මේ රෝගය හැදුනහම නිරෝගී සත්වොත් රෝග ලක්ෂණ පෙන්වන්න කලින් මැරිලා යනවා. ඒ වගේම කහ, දුබුරු පාටරු, මලපහ දියාරු ගතියට පිට කිරීමකුත් සිදු කරනවා. ඉතින් ඒ වගේම තමයි මේ රෝග හැදීම හේතුවෙන් ද්විතීක ආසාදන විදිහට රැනිකට් වගේ දරුණු වෛරස් රෝගත් ඇතිවීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් නියමිත කාලවලදී අපි රැනිකට් වලටත් එන්නත් කරලා තියාගන්න ඕනේ. මොකද එහෙම නැත්තම් මේ රැනිකට් රෝගේ හැදිච්චාම වේගයෙන් මුළු රෑනම විනාශෙන්න එකේ හේතුවක් වෙනවා. ඉතින් මේ ඊකෝලී සල්මොනෙල්ලා වගේ ආසාදන ඇති වෙන ප්‍රධාන හේතුවක් තමයි මේ අතුරුණුව තෙත්වීම සහ අපිරිසිදු අතුරුණුව පැත්වීම. ඒ නිසා අපි අනිවාර්යෙන් පිරිසිදු අතුරුණුවක් වියලි අතුරුණුවක් පවත්වා ගන්න ඕනේ. මොකද නැත්තම් මේ අතුරුණුව හරහා මේ ලෙඩ රෝග පැතිරීමේ අවදානම වැඩි. ඒ වගේම අපි සත්තුන්ට බීමට දෙන ජලයත් පිරිසිදු වතුර දෙන්න ඕනේ. මොකද දූෂිත ජලය දීපුවහම මේ සල්මොනෙල්ලා ඊකෝලී වගේ ආසාදන ඇතිවීමේ අවදානම ගොඩාක් වැඩි.
ඒවගේම අපි සත්තුන් දෙන කෑමත් කොල්ටි කෑම එකක් දෙන්න ඕනේ. මොකද ලාබට අඩුවට කෑම දීපුහම ඒ හරහා සත්තුන්ට මේ සැල්මොනෙල්ලා ඒකෝලි වගේ දරුණු ආසාදිත රෝග පැතිරීමේ අවදානම් වැඩි. ඒ නිසා ඒ ගැනත් අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. හරි, දැන් අපි කතා කරන්නේ මේ සැල්මොනෙල්ලා හා ඊකෝලි බැක්ටීරියා ආසාදිත රෝග ලක්ෂණ ගැන. ඉතින් අපි දැන් බලමු මේවාට දෙන්න පුළුවන් බෙහෙත් මොනවද කියලා. ඉතින් අපිට මේ රෝග දෙක සඳහාම එකම බෙහෙත් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ සැල්මොනෙල්ලා හා ඊකෝලි ආසන ඇති වෙච්චාම අපිට එකම බෙහෙත් වර්ගයක් පාවිච්චි කරලා මේ රෝග වර්ග දෙකටම ප්‍රතිකාර කරන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් නියෝටෙට්‍රා කියන මේ බෙහෙත් එක පාවිච්චි කරන්න. ඉතින් මේ බෙහෙතේ ගොඩාක් හොඳයි මේ සැල්මොනෙල්ලා හා ඊකෝලි ආසාදන වලට. ඒ වගේම අපිට පුළුවන් එවිෆ්ලොක්සින් කියන මේ බෙහෙත් එකත් පාවිච්චි කරන්න. මේ බෙහෙත් එකත් හොඳයි මේ රෝග වලට. ඒ වගේම මේ රෝගේ ගොඩාක් දරුණු විදිහට පැතිරලා සත්තු මැරලා යනවා නම් අපිට පුළුවන් සල්ප්‍රීන් කියන මේ බෙහෙත් එක පාවිච්චි කරන්න. මේ බෙහෙත් එක නම් ගොඩාක් ගණන්. ඉතින් අර මම කලින් කීව බෙහෙත් වලට අඩුුනේ නැත්තම් විතරක් මේ බෙහෙත් එක පාවිච්චි කරන්න. මොකද මං කලින් කිව්ව නියෝටෙට්‍රා එවිෆ්ලොක්සින් කියන බෙහෙත් වර්ග දෙකත් ඉතාමත් හොඳයි. ඒවට අඩුවුන් නැත්නම් විතරක් මේ මං දැන් කියන සල්ප්‍රීන් බෙහෙත් එක පාවිච්චි ගන්න. මොකද මේ සල්ප්‍රීන් බෙහෙත් එක ගොඩාක් සැර බෙහෙත් එකක් අර අනිත් බෙහෙත් වලට වඩා සාපේක්ෂව. ඉතින් මේ විදිහට තමයි මේ ඊකෝලි සහ සැල්මොනෙල්ලා රෝග වලට ප්‍රතිකාර කරන්නේ. ඉතින් මේ වැස්ස දාස් වලට හැදෙන ගොඩාක් ලෙඩවල පෙන්වන්නේ සෙම රෝග ලක්ෂණ. ඉතින් ඒ නිසා අපිට හරියටම 100%ක් මොකද්ද මේ රෝගය කියලා අඳුරා ගන්න අමාරුයි. ඉතින් මේ රෝග 100%ක් අඳුරා ගන්න නම් අපිට සිද්ධ වෙනවා මේ සත්තුන්ගේ අභ්‍යන්තර අවයව අධ්‍යයනය කරන්න. ඉතින් ඒ නිසා අපිට ඒ සඳහා යොමු වෙන්න වෙනවා පශු වෛද්‍යවරයෙකුගේ උපදෙස් යටතට. ඉතින් ඒ නිසා අපිට පශු වෛද්‍යවරයෙකුගේ සහාය ගන්න වෙනවා මේ වගේ අවස්ථාවවලදී. ඉතින් සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ පේන්න තියෙනවා නම් අපිට පුළුවන් මන් දැන් කිව්ව විදිහට ප්‍රතිකාර කරලා ඒ සත්තුන් මේ රෝග වලින් ආරක්ෂා කරගන්න. ඉතින් අපි මේ වැස්ස දාස් වලට මේ හැදෙන ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න නම් අපි අනිවාර්යෙන් කෝඩුවේ අතුරනුව තෙත් වෙන නොදී පවත්වා ගන්න ඕනේ. ඒ වගේම වහින දවස් වලට කෝඩුවේ දැල් ඉටිකොළ වලින් ආවරණය කරන්න. මොකද නැත්තම් දියහුලන් ගහලා සත්තුන්ට ලෙඩ එන්න බලනවා. ඒ වගේම නියමිත කාලවලදී සත්තුන්ට දෙන්න ඕනි බෙහෙත් විටමින් දීලා සත්තුන්ගේ සෞඛ්‍ය නිරෝගිමත් කරන්නත් ඕනේ. මොකද සත්තුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වුණාම ලෙඩ රෝග හැදෙනවා අඩුයි. ඒ වගේම තමයි ලාබෙට තියෙන බාල කෑම වර්ග දෙන්න එපා. මොකද දැන් ඔයාලා දන්නවනේ මේ ප්‍රමිතියක් නැති කෑම නිසා කොක්සිඩියෝසිස්, ඇස්පර්ජිලෝසිස්, සැල්මොනෙල්ලා, ඊකෝලි වගේ රෝග ඇති වෙනවා කියලා. ඒ නිසා කොල්ටි ෆීඩ් එකක් අනිවාර්යෙන් දෙන්න. ඒ වගේම මේ වහින කාලේට පුළුවන් නම් උණු වතුර නිවලා අරගෙන සත්තුන්ට දෙන්න. ඒ වගේම සත්තු වතුර බිව්වත් නැතා දවස ගානේ වතුර එක අලුත් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට පුළුවන් නම් විටමින් B පෙති, ඒ කියන්නේ අර බීකෝ පෙති කියලා තියෙන්නේ. ඉතින් ඒ බීකෝ පෙති දෙක බැගින් වතුර ලීටරයකට මික්ස් කරලා සතියකට සැරයක්වත් සත්තුන්ට දෙන්න. මොකද එතකොට සත්තුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වෙන්න මේ විටමින් B උපකාරී වෙනවා. ඒ වගේම කියන්න ඕනේ සත්තුන්ගේ අසාමාන්‍ය රෝග ලක්ෂණ දැක්කෝ එයාලව ඉක්මනට වෙන් කරලා ප්‍රතිකාර කරන්න ඕනේ. මොකද රෝගය පැතිරුණොත් ඒකෙන් අනිත් සත්තුන්ටත් බෝ වෙලා මුළු රෑනම විනාශ වෙන්න එක හේතුවක් වෙනවා. ඉතින් මම ඉස්සරහට වීඩියෝ ගේන්නම් මේ රෝග එකින් එකට වෙන වෙනම වැඩි දුර විස්තර සමග. ඉතින් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් මම හිතනවා ඔයාලට හැමෝටම වැදගත් වෙන වීඩියෝ එකක් අද මම ගෙනාවා කියලා. මොකද ගොඩාක් අය දන්නේ නැහැ මේ වහින කාලේ කුකුලන්ට හැදෙන ලෙඩ මොනවද කියලා. ඒ නිසා ඒ අය ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙනවා. සත්තුන් දෙන්න ඕනි බෙහෙත් වර්ග මොනවද, ඒ ගැනවත් අවබෝධයක් නැහැ මේ වැස්ස කාලේ හැදෙන ලෙඩ රෝග ගැන දන්නේ නැති නිසා. ඉතින් ඒ නිසා තමයි මම අද මේ වීඩියෝ එක කරේ. ඉතින් මම හිතනවා ඔයාලට වැදගත් වීඩියෝ එකක් මම අද කරා කියලා. ඉතින් අදර මම සමුගන්නවා ඉස්සරහදීත් වැදගත් වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා.